අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම වෙනුරිගින්න ලියමලින් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මති නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිවුරුම හෙට නාගරික සංවර්ධනයේට රජයෙන් රුපියල් මිලියන 70,000ක් වැඩිම ආයෝජන පසුකී වසර තුනේදී 134ක් ඇවිල්ලා තියෙන්නේ 2015 ඉඳලා මිය ගිය අවුරුදු තුනමාර ඇතුළත. හෙළ සිනමාවේ රන් සොරය දැයින් සමුගනී. මතේ නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිවුරුමේ බක්මහ දිවුරුම හෙට පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. එහි ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී. තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් දියුණු සමාජ ආර්ථික සංවර්ධනයක් ශ්‍රී ලංකාව උදා කර ගැනීමේ ප්‍රයත්නෙහි ඉතා වැදගත් අභිමතාර්ථයක් ලෙස මතින් නිදහස් රටක් නමින් ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන මේවන විට දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. දරුණු ව්‍යසනයක් බඳු නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම පොලිසිය ඇතුළු අනෙකුත් රාජ්‍යංශ මගින් පමණක් සම්පූර්ණයෙන් පාලනය කළ නොහැකි. පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා වූ පුළුල් ආකල්පමේ වෙනසක් හා සක්‍රීය දායකත්වයකින් යුතුව මෙම ව්‍යසනයේ පිටුදැකීමේ වැඩපිළිවෙළ නිර්මාණය කිරීම ජනාධිපතිතුමාගේ විශ්වාසයයි. එකී වැඩපිළිවෙලේ ප්‍රවේශයක් ලෙස මතින් නිදහස් රටක් ලෙස රටම එක්ව දියුරුම් දෙන බක්මහ දියුරුම හෙට සිදු කෙරෙනවා. ප්‍රධාන උත්සවයේ සර්වාගමික නායකින්ගේ ආශිර්වාදයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී පෙරවරු 8:30ට ආරම්භ වීමට නියමිතයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉටෙක් වීමට නියමිතව තිබෙනවා. විෂමද්‍රව්‍ය ළඟ තබා ගන්නා හා භාවිත කරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩි නීති ක්‍රියාකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. මත්ද්‍රව්‍ය පාලනයට හා අපරාධ අවම කිරීමට අදාළ පනත් කෙටුම්පත් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විෂ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගු කොට ගන්නා පුද්ගලින්ට නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් සන්තකයේ පවතින මත්ද්‍රව්‍ය ප්‍රමාණය ගණනය කිරීම සිදු වෙනවා. එම කටයුතු ඇතුළු රස පරීක්ෂක දෙපාර්තමේන්තු ක්‍රියාවලියේදී සම්පත් හිඟවීම මෙන්ම තවත් කරුණු ගණනාවක් හේතුවෙන් ප්‍රායෝගික ප්‍රමාදයක්ද දකින්නට ලැබෙනවා. ඒ පිළිබඳ අධ්‍යයනයක් සිදු කර එම ප්‍රමාදයන් වළක්වා ගනිමින් වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතුයි. ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් නීතිපති රස පරීක්ෂක හා පොලිස් යන දෙපාර්තමේන්තු එක්ව අධිකරණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අධිකරණ අමාත්‍ය තල තාතු කුරුල මහත්මයට උපදෙස් ලබා දුන්නා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය වෙනුවෙන් දැනට සිදු කරන වැඩසටහන් පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. එම සියලු ආයතන සමග සාකච්ඡා පවත්වා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය වෙනුවෙන් ඒකාබද්ධ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම පිළිබඳවද අවධානය යොමු කෙරුණා. සුරාබදු ආඥා පනත සංශෝධනීට අදාළ කටයුතු වල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සමාලෝචනය කිරීම අතර අදාළ සංශෝධන කඩිනමින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. බන්ධනාගාර ආරක්ෂා පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම අතර බුස්ස බන්ධනාගාරයේ සංවර්ධන කටයුතු පිළිබඳවද අවධානය යොමු වුණා. වැලිකඩ බන්ධනාගාරයේ රැඳ වූවන් බුස්ස බන්ධනාගාරයට මාරු කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය ජනාධිපතිතුමා විමසා බැලුවා. මාර්ග අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල හා නවීන තාක්ෂණ ක්‍රමවේද සමග මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සිදු කරන වෙනස්කම් පිළිබඳවද සාකච්ඡාවේදී සමාලෝචනය කෙරුණා. නාගරික සංවර්ධනය වෙනුවෙන් රජයේ රුපියල් මිලියන 70,000ක් වැය කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාර්ගම පැවති උත්සවයකට එක්වීමෙන් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. හෝමාගම සුඛිත පුරවරයක් කිරීමේ ව්‍යාපෘති අර්ථයේ ඉදිකළ නාගරික උද්‍යානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. හෝමාගම පුරවරයේ ව්‍යාපෘති 147ක් සුඛිත පුරවරයක් වැඩසටහන අර්ථයේ ක්‍රියාත්මකයි. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 19ක් අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර මාහේනවත්ත දක්වා නව ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමේ පළමු අදියරද ආරම්භ කිරුණේ මීට සමගාමීවයි. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 713ක් මහරගම සුඛිත පුරවර වැඩසටහන යටතේ ඉදිකළ සිවුමහල් රතාංගණය ජනතා අයිතියට පත් කිරීමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 131ක්. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මේ සිදු කරන්නේ තවසෙම කොළඹ නගරයත් අවට තියෙන නගරත් මහා නගරයකට පරිවර්තනය කිරීමේ විශාල කාර්යය. මේ මහරගමට විතරක් රුපියල් මිලියන 900ක් වියදම් කළා තියෙනවා. අපි දැනට මං හිතන්නේ රුපියල් මිලියන වලින් 60000ක් 80000ක් විතර මේ නාගරික වැඩ කටයුතු වලට වියදම් කළා තියෙනවා. මේ නාගරික සංවර්ධනයේ 21 වෙනි ශතවර්ෂයේ ඉන්දියන් සාගරයේ ප්‍රධාන නගරය හැටියට කොළඹත් මහනගරේ දියුණු කරන්නට තමයි මේ හැමිතුම ඇති කරගෙන යන්නේ. අන්න ඒකේ කොටස් කරුවන් අපි. මේ වැඩ කටයුත්ත තනියම නගර සභාවකට ප්‍රාදේශීය සභාවකට කරන්න බෑ. පළාත් සභාවකට කරන්න බෑ. ඉතින් එහෙනම් නගර සභා පළාත් සභා සියල්ලම මේ අමාත්‍යාංශය සමග එකට වැඩ කරන්න තියෙන්නේ. එකට වැඩ කරන්නේ නැත්නම් ඒක ඇත්ත වශයෙන්ම ජනතාව කෝප වෙන්නේ මේ නගර සභාවයි. මේ අය මේ නගර සභා ඇත්ත වශයෙන්ම දැන් ඒ විපක්ෂයටත් එපා වෙලා තියෙනවා. අයවැය සාමාන්‍යයෙන් විපක්ෂේ බලන්නේ ආණ්ඩුවේ වැඩ කටයුතු වල තියෙන මුදල් අඩු කරන්න. ඒත් ඒ වගේම විපක්ෂයට යන මුදල් තියෙනවා. විපක්ෂ නායක කාර්යාලය නගර සභා ප්‍රාදේශීය සභා තමන් පාලනය කරනවා නම් ඒවා තමන්ට එන්නේ පළාත් සභා ඒවා එන්නේ. ඉතින් මේක හැමදාම අපි වාද කළා ඡන්දය අරගෙන මොකෙද්ද අපි පෙරදුවේ? කොහෙන්ද මුදල් කැපුවේ? මුදල් කැපුවේ නගර සභා වලටයි ප්‍රාදේශීය සභා වලට. ඒ කියන්නේ තමන්මයි විපක්ෂය කිව්වා මේ නගර සභා වලින් වැඩක් නැහැ කියලා. උවමනාවක් නැහැ කියලා. දැන් අපි පස්සෙන්ද ක්‍රියා කරන්නේ නැත්නම් සතයක් නැති වෙන අප්‍රේල් මාසේ ගවන්න. ඉතින් තමන්ගේ මාය කියනවනම් තමන් වැඩ කරේ නැහැ කියලා ඉතින් මං ඊට වඩා කතා කරලා වැඩක් නැහැ නේ. ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ Hindu ආගමික කටයුතු සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ යන අමාත්‍යංශවල වැශිෂ සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා. වැශිෂ පිළිබඳ විවාදයට එක්වමින් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වා. දැන් කියන්න ඕනේ දැන් මේ ආයෝජකයෝ ඉන්නේ නැහැ ආයෝජකයෝ ඉන්නේ නැහැ ආපු ගානට වඩා වැඩි දුර ගියා කියලා කියනවා. දැන් මේ රටට ආදරේ හැටියට ඉන්න දේශහිතයිසී කණ්ඩායම තමයි මෙහෙම කියන්නේ. මොන ආයෝජකද ලංකාවට එන්නේ? අවුරුද්දේ 385 දවසේ මුද්ගෝසන රටට හානි නොවන වැඩ පිළිවෙලක් හැදුවේ නැත්නම් ආයෝජකයෝ අද පමණක් නෙමේ හෙටටත් එන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා 1616යි බාර දෙන වෙලාවේ 2015 දී ඇමරිකන් ඩොලර් 970 දක්වා වුණා විදේශ ආයෝජන. දැන් 2017 වර්ෂයේ යම් ඉහළ නැංගීමක් තියෙනවා. ඇමරිකන් ඩොලර් බිලියන 1700 දක්වා යම් වර්ධනයක් තියෙනවා. 1978 ඉඳලා මේ 2018 වර්ෂයේ වෙනකල් මේ රටේ විදේශ ආයෝජන වෙනවා ඇමරිකන් ඩොලර් බිලියන 18.4ක්. මේ බිලියන 18.4න් බිලියන 6ක්. ඒ කියන්නේ 134ක් ඇවිල්ලා තියෙන්නේ 2015 ඉඳලා මිය ගිය අවුරුදු තුනම ඇතුළත. ජර්මනිය දන්නෙත් නෑ ලංකාවේ වොක්සගන්යක් හදනවා කියලා. ඕමානේ දන්නෙත් නෑ ලංකාවේ පිරිපාදුවක් හදනවා කියලා. ඉතින් මේක මම හිතන්නේ මන් දන්නේ කොහොම ආයෝජනයක්ද මේ කරන්න හදන්නේ කියලා. ඕමානේ ඔයිල් ඇන්ඩ් ගෑස් ඇමතුමත් මෙතන ආවා. ඉතින් මේ වෙනට ඉන්නේ මේ එයා හොරෙන් ආවේ නෑනේ. ජගත් රක්ෂාන් මාත්මයා ගිය සතියේ කියලා තිබුණා පුවත්පත් වල 170ක් ආයෝජනය කරන ගැන එතුමා එහෙම කන්ෆර්ම් කළා නෑයි කියලා. The court group කියන මේ සමාගම press release එකක් කරලා තිනවා ඊයේ මම ඔබතුමාට මේ කොපියක් දෙන්නම්. ඒගොල්ලෝ පැහැදිලිව මේ ආයෝජන ගැන සාතික කොමන් රජයට අවශ්‍යතාවයක් තියෙනවා මේ ව්‍යාපෘතියට රජය සම්බන්ධ කරගන්න. සභාවට ඉදිරියේදී ඔබතුමාලට පුදුම හිතෙයි සිල්වපා ඔයිල් සමාගමට රජයේ කොටස්සිමි දායකත්වයකුත් ලැබෙන දවසට ඇඬෙයි. මේගොල්ලන්ට මෙයාලා හිතන් ඉන්නවා ඕමාර් රජේ අමතිවරු අපි කුලියට ගෙනාවා කියලා. කුලියට ගේන්න පුළුවන් ඇමැති අමතිවරු 2015 කලින් හිටියා. ස්වාසිලන්තේ රජ කෙනෙක් ගෙනාවා කුලියට 10 අරකටද. එහෙම කට්ටිය හිටියා. හැබැයි එහෙම කට්ටිය ඕමාන්නේ නැහැ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාලා හම්බන්තොට මිනිස්සු දියුණු වෙනවට කැමති නැහැ. අනිවාර්යයෙන්ම අපේ ඉලක්කය 2020 වෙනකොට අපනයනේ දෙගුණයක් කරනවා. එතන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ මේ අපනයනේ දෙගුණයක් කරන්න අවුරුදු 15ක් ගිහිල්ලා තියෙනවා. අපිට පුළුවන් වුණා අවුරුදු 5ක් ඇතුළත අපේ ඉලක්කය කරා යන්න. අවුරුදු ගණනාවක් මේ රට වැඩපිළිවෙලක් නැතුව ගෙනියලා ප්‍රශ්නයකට හිර කරවලා අපිට බාර දුන්නේ. මේ ඊටාම කෙටි කාල පරිච්ඡේදය තුල අපි මේක වෙනස් කරලා තියෙනවා. අද නාමල් මැතිතුමා උදේ පාන්දර බැනගෙන බැනගෙන ගියා මේ ආයෝජකයන් ගැන. එතුමාට තියෙන චෝදනා රසක් ක්‍රිෂ්වංචාවේ නිමල් පෙරේරා කියනවා මන්දනා ස්මයිල්ලා ගෙදර ඩිග්මන්ස් රෝඩ් එකේ බෙල් එළියට දාපු පොලිස් කාර්යාගේ බෙල්ල කැපෙන්න ගැහුවා. අද මිලියන 157ක් සල්ලි තියෙන අයිතිකාරයෙක් නැහැ. මේ මේ මෙහෙමයි ආයුර්ගයන්ට වද දුන්නේ කාලේ. ඔබතුමා හෙරොයින් කාරව අල්ලන්න ගියා. කොකේන් කාරව අල්ලන්න ගියා. අවුරුත් අල්ලගන්න බැරි වුණා. ඔබතුමා නඩු 27ක්ද 28ක්ද දාගත්තා. අහුණ කෙනෙක් නැහැ.
මෙතුමා තමයි අපේ පක්ෂයේද්ද කිව්වේ මෙයාගේ අයියා හොරසල්ලි අච්චු ගැහුවා හොරෙන් වාහනයක් තියනවා කියලා මම මාදිවල නිවාසයේ බුදියක නිදි මෙයා ඇවිල්ලා තමයි මාව එක්කන් ගියේ මහින්දාරන් දලුත්ගම ගෙහුරා කියලා. එහෙම කියලා මෙයා පැන නනිපැත්තට. මේ කියා යන්න අඩුවක් දාන්න කියලා. මම කියලා මෝඩයා වගේ නඩුව දැම්මා. අවසන් කරන්න දරුවා. මෙයා පැන නනිපැත්තට. දැන් මම තනි වෙලා මම නඩුවට යනවා. අනාත කරන්න එපා මිනිසුන්. ඌව පළාතේ සියලු රෝහල්වල වැඩවර්ජනයක් හෙට සිට ආරම්භ කිරීමේ සූදානමක් පවතිනවා. ඒ දෙමෝදර රෝහල් භූමිය හරහා නිවාස කීපයකට මාර්ගයක් ලබා ගැනීමට කළ උත්සාහයකදී ඇති ඌ ගැටලුකාරී සිදුවීම් කීපයක් මුල් කරගනිමින් ඒ අතුළු තවත් ප්‍රවෘත්ති කීපයක් කෙටි සටහන විශේෂාංගයෙන් තෑන්. අදාළ සිදුවීමේදී බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියට හා දෙමෝදර රෝහලේ ස්ථානභාර වෛද්‍යවරයාට ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා තම කාර්යාලයට කැඳවා බැනවැදී ඇති බවයි පැවසෙන්නේ. අනතුරුව කිසියම් පුද්ගලයෙකු රෝහලේ වෛද්‍ය නිල නිවාසයට පහර දී අලාභහානි සිදු කර තිබෙනවා. එම සිදුවීම මුල් කරගනිමිනුයි වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන්නේ. මේ සඳහා වෘත්තීය සමිති 21ක් සහයෝගය දක්වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කරනවා. විෂ රසායන අඩංගු බැරල්වල පොල්තෙල් අසුරා වෙරදපොලට යවූ මධ්‍යස්ථානයක් වැටලීමට පොලිසිය හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කළා. ඒ ජා ඇල කලේලිය ප්‍රදේශයේදී මෙම ස්ථානයේ පොල්තෙල් ඇසිරීම සඳහා යොදාගෙන තිබූ බැරල් විෂ රසායන අඩංගු ඒවා බවට සොයාගෙනුණා. සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. දශක 6කට අධික කාලයක් සුවහසක් රසිකයන් සිය මధుර හඬින් පිනවූ ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මිය අද දැයින් සමුගත්තා. सिटू में दूरी हेल सिनेमा पसुबीम गीते रन स्वरय वू प्रवीण गायन शिल्पिनी एंजलीन गुणतिलक महात्म्य पसुगेदा अभा प्राप्त वन विट हेत्ते नववन वियहि पसुवना कुडा कल सिटम लमा गायिकाव कलेस शेस्त्रेट पिविसी अय चित्रपट पसुबीम गायनेट पिविसिए 1958 वसरे तिरगतु वू सोहयुरो चित्रपटेन एदा मेदातुर अय गेयु गीत संख्याव अति विशालय प्रवीण गायन शिल्पिनी एंजलीन गुणतिलक महात्म्यगे देहय पिलिबंद अवसान कटयुतु गोरल्ल कनत्तेदी अद पस्वरुवे सिदु किरुन्ने कलाकरुवन एतुलु अति विशाल पिरिसकगे सोसुसुम मत्तियेयि මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට දඬුවම් ලබා දීම වෙනුවෙන් නීතිපද්ධතිය ශක්තිමත් කිරීමට රජය පියවරගෙන ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහනුවර කුණ්ඩසාලේ පල්ලේ ගුණෑපාන බෝධිගල විහාරස්ථානයේ දහම්පාසල් ගොඩනැගිල්ලකට මුල්කල තැබීමේ අවස්ථාවට එක්විමනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම්පාසල් නගා සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක සිසු දහම් සෙවන වැඩසටහන යටතේ මෙය ඉදිකෙරෙන්නේ. වැකිරණ මුදල රුපියල් ලක්ෂ 40ක්. මත්ද්‍රව්‍ය ජාවාරම කුඩු ජාවාරම මුළු ජන සමාජයේම විපතට පත් කරන තත්ත්වය අද නිර්මාණය වෙලා තිබේ. දියුණු ක්‍රමවේද තුලින් මත්ද්‍රව්‍ය ගනුදෙනු ක්‍රියාත්මක වෙනවා. අද දවසේ අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ගරු අග්‍රාමාත්‍යතුමත් සමග අත්සන් බැඳගෙන මේ රටේ කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම මර්ධනය කිරීමේ දැවැන්ත වැඩ කොටසක් එතුමා කරගෙන කුඩු ජාවාරම තුලින් අපේ දරු පරම්පරාව බිලිගන්නා ජාවාරම් කරුවන්ට නීති පද්ධතිය තුල ලබා දිය යුතු බරපතලම දඬුවම ලබා දීම සඳහා අද සැලසුම් සකස් වෙන්නේ. රාජ්‍ය පාලනයේ හරහා ක්‍රියාත්මක වෙන කුඩු විනාශකාරී වැඩපිළිවෙලට අමතරව මුළු රටේම හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක් මේ කුඩු ව්‍යාපාර විනාශ කිරීමේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.
සීමා සහිත කොමර්ෂල් පොහොර සමාගම සීමා සහිත ලංකා පොස්පේට් සමාගම සහ ජල සම්පත් මණ්ඩලයේ නව අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පහුගිය අවුරුදු ගණනාවේ පොස්පේට් එකේ ජීඑම් මහත්මයාගේ ඉඳලා ඔක්කොම පොස්පේට් එකේ ඉන්නේ. හැබැයි මාකටින් ඔෆිසර් කෙනෙක් ඉඳලා තියෙනවා අවුරුදු ගණනක් මිනිහත් පොස්පේට් එකේ. කොළඹේ ඉඳලා දැන් කොළඹ ඔෆිස් එකක් aran තියෙනවා කුලී දීලා මං හිතන් රුපියල් 85000ක් ලක්ෂයක් විතර දීලා ඔෆිස් එකක් aran තියෙනවා. ඒ ප්‍රධාන නිලධාරී ටික බදාදාට විතරක් එනවා අනිත් අය ඔක්කොම එහෙ ඉන්නේ. හැබැයි එහෙම නෙමෙයි දැන් අපිට මික්ස් කරන පොහොර වාරිය පොළ හදන්න පුළුවන් මෙට්‍රික් ටොන් 500ක්. හැබැයි අපි හදන්නේ 100යි. කැපැසිටි එක තියෙනවා 500ක්. රාජ්‍ය ආයතන වලට අපේ පොහොර ගන්න කිව්වනම් මෙට්‍රික් ටොන් 500ම අපිට ගන්න පුළුවන්. අඩුම තරමේ අපි මාසයකට සැරයක්වත් අපි අධ්‍යක්ෂක මණ්ඩලය සහ ඒ ආයතන ප්‍රධානි මුණ ගැහිලා සාකච්ඡා කරලා ඒ ආයතන වල ප්‍රගතිය සමාලෝචනයකට ගත්තොත් මං හිතන්නේ අපේ අඩුපාඩු ගන්න තිබොත් අපිට හදා ගන්න පුළුවන්. ජනතාව වෙනුවෙන් සේවය කිරීම පක්ෂ විපක්ෂ සියලු මාජන නියෝජිතින්ගේ යුතුකම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. ඊට ඇමතිකම් තනතුරු අත්‍යවශ්‍ය නොවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ. www.mahindamarawira.lk නව වෙබ් අඩවිය අද විවෘත කෙරුණා. ඒ කොළඹ පදනම් ආයතනයේදී මහින්ද අමරවීර මහතාගේ දේශපාලන තොරතුරු මෙන්ම සිදු කළ සිදු කරන සේවාවන් මෙහි අන්තර්ගතයි. අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමටද එහි අවස්ථාව ලබා දී තිබෙනවා. වෙබ් අඩවිය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා දේශපාලඥයන්ට වගකීම් පැවරුණාම මාත්‍යාංශ ලැබුණාම ඒ වයිදී මහන්සියලා වැඩ කරනවා. හැබැයි ඒ තනතුරු අහිමි වුණාම ඒ බලය නැති වුණාම ඒ සියලු වැඩ නවත්තලා විරුද්ධ පක්ෂයට ඇවිල්ලා සටන් බිමට ප්‍රවේශ වෙන. ඒවයි පෙරමුණ ගන්නව ආණ්ඩු විරෝධී වැඩසටහන් වලට මූලිකත්වය ගැනීම තමයි සාමාන්‍ය දේශපාලඥයන්ගේ ස්වභාවයලා. දැන් අපි මේ කරපු වැඩපිළිවෙල විරුද්ධ පක්ෂයට ඇවිල්ලා අපි විවේචනය කර කර ඉන්නවද? ඊළඟට අතපසු වෙලා මේක කඩා වැටෙනකම් බලාගෙන ඉන්න. අනිත් ඇමතිවරය එන ගන්නකම් ඉන්නවද? එහෙම නැත්නම් අපි මේ වැඩසටහන් ඉදිරියට ගෙනියන්න රට වෙනුවෙන් කටයුතු කරනවද කියන එක පිළිබඳව තමයි අපිට කල්පනා කරන්න තියෙන්නේ. හොඳ දේට හොඳයි කියන්නත් නරක දේට නරකයි කියන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. තනතුරු අත්‍යවශ්‍යම නැහැ වැඩ කරා. ඇමතිකම් අත්‍යවශ්‍යම නැහැ වැඩ කරා. ඒව නැති වුණත් අපි වැඩ කරන්න හුරු වෙන්න ඕන. දැන් ව්‍යාපාරික පුවත්. අබන්ස ආයතනීය වයිෆයි තාක්ෂණින් යුත් පළමු පරිසර හිතකාමී එල්ජී ඉන්වර්ටර් වායු සමීකරණය මෙරටට හඳුන්වා දුන්නා. දේශගුණික විපර්යාසවලට අනුගත වන ලෙස පරිසර හිතකාමී R32 ශීතකාරක වායු යොදා ගනිමිනුයි මෙම වායු සමීකරණය නිපදවා තිබෙන්නේ. ඩුවල් ඉන්වර්ටර් කොම්ප්‍රෙසරයක් සහිත මෙය පියවර හතරකින් විදුලිය ඉතිරි කර පුද්ගල ක්‍රියාකාරකම් අනුව අවශ්‍ය සිසිලස ලබා දෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්ුණා. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ශාමිලා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවිධ ප්‍රදේශවලින් බිහි වූ ලොතරැයි ජයග්‍රාහකයන් රැසකට රුපියල් ලක්ෂ 20 හා රුපියල් ලක්ෂ 10 මුදල් ත්‍යාග පිරිනැමුණා. ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව සාමාන්‍ය අධිකාරී ගීතා විමලවීර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රතිකාශයෙන් අනතුරුව විල්පත්තු වාදේ වාර්තා වෙනසටහන බලාපොරොත්තු වන්න. ඔබට සුවදායි රාත්‍රියක්. www.ipnnews.lk